ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය පොලිමේ මෙරි වැටෙයි පොලිම් වල මිනි මරා ගනි දින 3ට මරණ 4යි IMF ණය වලින් වැඩක් වෙයිද ඩොලරය රුපියල් 280ට නැගි අපි ඩොලර් බිලියන 36.3ක් ලෝකේට ණයයි 19 සිට 20 තෙක් ලොතරැයි අච්චු ගහනෝ වගේ රුපියල් ට්‍රිලියන 3ක් අච්චු ගසයි මේ වසරට පමණක් ගෙවන්න ඇති ණය ඩොලර් බිලියන 4.6ක් ඇත්තටම ඉන්ධන නැහැ ඕල්ගා ලොකුගේ සුමිත් තෙල් නැව් ගිලිනවද ඔරුගඩ වත්ත උණුසුම් කළ භූමි තෙල් නාවින්න ගෑස් නිසා උණුසුම් වෙයි යම්මා තමයි ගෑස් වාෂ්ප වෙයි ලාෆ් වැඩි කළත් ආගියතක් නැහැ ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා පහක් සමගි ජනබලවේගයත් සර්වපාක්ෂික සමුළුවට නැහැ ජාතික කම්කරු කොංග්‍රසයත් නැහැ ප්‍රථමයෙන් දේශීය පාත් වෙතයි අවධානය ඇත්තටම අද ගෑස් ඉන්ධන කිරිපිටි පෝලිම් වල මිනිස්සු මැරිලා වැටෙනවා ඒ අතර ගහගෙන මරා ගන්නවා දැන් මරණ 4යි 3 දිනක් වැටිලා මැරුණා එක් අයෙකු මරලා දැම්මා ඇත්තටම මේ හැම මරණයකටම හේතුව දේශපාලනය අපේ රටේ ආගමික නායකයින් බොහෝ දෙනෙකු දේශපාලනය කිරීම නිසා ජනතාවගේ හිතෙන් ආගමික හැදියාව නැති වෙලා ගිහින් කියලත් කියන්න පුළුවන්. අපි උදේ ඉඳන් හවස් වෙනකම් පන්සිල් ගන්නවා. ඒ බෞද්ධින් දෙසයි. කතෝලිකින් වරද්දන්නේ නැතිව ඉරිදට පල්ලි යනවා. මුස්ලිම් ආගමිකින් දවසට තුන් වතාවක් යාඥා කරනවා. Hindu භක්තිකයනුත් උදේට කෝවිලට ගිහින් තමයි රාජකාරී ආරම්භන්නේ. මෙහෙම සමාජයක කවදාවත් සිදු විය යුතු නැති අපරාධ සිද්ධ වුණා. සිද්ධ වෙමින් පවතිනවා. කවුරුන් හෝ කියන්නට පුළුවන් එහෙම මරන්නේ ආගමික පරිසරයක් නැති අය දහම් පාසල් ගියේ නැති අය වගේ කතා. නමුත් සත්‍ය ඊට වඩා ගැඹුරුයි. අද ආගමත් දේශපාලනීකරණය වෙලා. පඬුරු පාක්කුඩම් අරගෙන ආවම හැම දේශපාලඥයාටම හොඳ කියලා හොඳම නායකයා කියලා යවන තැනට සමහර ආගමික නායකීන් පත් වෙලා. මේ නිසා දේශපාලන වැරදි ආගමික කඩතුරාවෙන් වහන්න හදන අවස්ථා එමටයි. එවැනි ක්‍රියා නිසා ඇත්තටම අපේ සමහර ආගමික පූජ්‍යපක්ෂය පිළිබඳව ජනතා ගෞරවයත් නැති වෙමින් තිබෙනවා. මේ නිසා මේ සමාජය තුල අද ආගමික හික්මීම කියන කාරණයත් අභියෝගයකට ලක් වෙමින් තිබෙනවාද කියන ප්‍රශ්නය අහන්න වෙනවා. තෙල් පොලිමක ගෑස් පොලිමක පුංචි බහින් බස් වීමකින් අනුතුරුව මැරෙනකම් කපන්න කොටන්න පුළුවන් තැනට අපේ මිනිසුන්ව ඇද වැටුනේ කොහොමද? නිට්ටඹුවේ ඉන්ධන පොලිමකදී ත්‍රිරෝතරතර යතුරෙකු යතුරු පෙති කරුවෙකුට තියුණු ආයුධයකින් පහර දී මරා දැමුවා. පහර දුන් පුද්ගලයාව අත්අඩංගුවටගෙන තිබෙනවා. පුද්ගලින් තිදෙනෙකු පෝලිම් වලදී හෘදයාබාධයන්ට ලක්ව මැරි වැටුණා. ඇත්තටම මේ යන විදිහට පාන් රාත්තරට බත් මුට්ටියට මිනි මරණ දිනයත් වැඩි ඈතක නැති බවයි පේන්න තියෙන්නේ. ගෑස් සිලින්ඩර වලින් ගහගෙන ඔලු පලා ගන්න දිනයත් අත ළඟයි. අපේ මිනිස්සු චන්ත කාලෙට රතු පාට, කොළ පාට, නිල් පාට, කහ පාටට බෙදිලා මිනි මරා ගන්නවා. අල්ලපු වැටේ මිනිහව මරලත් තියෙනවා. මරන්නත් පුළුවන්. මේ චන්ත කාලයටම එළියට එන සමහර ආගමික නායකීන් ආගම අමතක කරලා දේශපාලන බණ දෙසනවා. ඒ අයට බෙන්ස් පෙජරෝ ලැබෙනවා. ඇත්තටම ඒ ආගමික නායකයනුත් වෙඩි වදින්නේ නැති වාහන වලින් වඩිනවා. නමුත් චන්දිය දීපු මරාගන්න මිනිස්සු අන්තිමට අසරණයි. මේ නිසා මේ දවස්වල භූමි තෙල් ගෑස් ඉන්ධන කිරිපිටි පොලිම් වල මරාගන්න එපා. එහෙම පෙට්‍රල් ලීටරයකට ගෑස් සිලින්ඩරයකට මිනි මරා ගත්තම මරපු ඔබට ජීවිතය හිරේ ගෙවන්න වෙනවා. මැරුණ කෙනාව ඒ පවුලට අහිමි වෙනවා. මේ වගේ වෙලාවක මතක තියාගන්න අපිව පොලිම් වලට තල්ලු කළේ ඔබ ළඟ පොලිමේ ඉන්න කෙනා නෙවෙයි. එයත් ඔබ වගේමයි. ඔය පොලිමේ නැති 225 සෙට් එක තමයි අපව මෙතනට තල්ලු කළේ. එයාලා එළියට පේන්න මරාගත්තට රංජන් රාමනායක කියූ විදිහට එයාලා ඔක්කොම හොඳ යාළුවෝ මල්ලි. ඇත්තටම සියලු ගැටලු වලට හේතුව ඩොලර්.
ඩොලර් නැතිකම මේ මූල්‍ය අර්බුදය එයාට මෙයාට පවරමින් ඉඳලා වැඩක් නැහැ. කවුරුන් හෝ කියනවා නම් මෙය අතීත නිර්මාණයක් කියලා එය වැරදි. කවුරුන් හෝ කියනවා නම් මෙම මූල්‍ය අර්බුදය හුදෙක්ම මේ ආණ්ඩුවේම දුර්වලකම කියලා ඒකත් වැරදි. ඩොලර් අර්බුදයේ යථාර්ථය සහ ඊට විසඳුම් නැද්ද? නිදහස ලබන අවධියේ ආසියාවේ පොහොසත්ම ආර්ථිකයේ තිබුණු රටවල් දෙක උනේ ශ්‍රී ලංකාව සහ ජපානයයි. අද අප ඉන්නේ යාන්තම් ඇෆ්ගනිස්තානයට ඉහළින් පමණයි. අපේ රටට ඩොලර් නැත්නම් විදේශ සංචිත ලැබෙන ප්‍රධාන ක්‍රම මොනවාද? අප නැයන ඉපෙයිම් විදේශ සේවා නියුක්තිකින්ගේ ප්‍රේෂණ සංචාරක ඉපෙයිම් කොළඹ කොටස් වෙළඳපොළට ලැබෙන ඉපෙයිම් විදේශ ඍජු ආයෝජන භණ්ඩාගාර බිල්පත් බැඳුම් කර දිගු කාලීන හා කෙටි කාලීන ණය ස්ථිර වශයෙන්ම අප නැයන ඉපෙයිම් ලැබුණත් අපේ ආනයන වියදම ඊට වැඩි. උදාහරණයක් ලෙස ඇඟලුම් කර්මාන්තයේ සලකමු. ඇඟලුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය බොහොමයක් අප ආනයනය කරනවා. ඒ නිසා අප ඇඟලුම් අපනයනෙන් ඉතා හොඳ විදේශ ආදායමක් ඇත්තටම ලබන්නේ නැහැ. අදටත් තේ යවන්නේ අගේ එකතු කරලා නෙවෙයි. ඒ නිසා ඇත්තටම ඉතිහාසයේ පුරාම අද දක්වාම අපේ අපනයන වලින් නියම ආදායම උපය ගන්න ක්‍රම තාම නිවැරදිව අධ්‍යයනය කරලත් නැහැ. භාවිත වන්නෙත් නැහැ. කොවිඩ් නිසා සංචාරක කර්මාන්තයේ බිඳවැටීම ඇත්ත. නමුත් සමහර ආදායම් රජයේගත් දුර්වල තීන්දුව නිසා බිඳවැටෙන බව පිළිගත යුතුයි. වැඩබදු ප්‍රතිශතය අඩු කිරීම එවන් තීන්දුවක්. මේ වැඩබදු සහනය මහා ධනපතියන්ට ලැබුණා. රජයට වාර්ෂිකව රුපියල් මිලියන 500ක් අහිමි වුණා. ඒ වගේමයි කෘෂි කර්මාන්තයේ ගෙනගත් පොහොර තීන්දුව. අපේක්ෂාව හොඳ වුණත් අවුරුදු දෙකකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ කරන්න හැදුවේ. තුන්වෙනි කාරණේ විදේශ ආයෝජන. හැම ආණ්ඩුවකම කාලේ විදේශ ආයෝජන වලින් නියම ප්‍රයෝජනෙ අරගත්තේ නැහැ. සමහර විදේශ ආයෝජකින් මේ රටට එන්න කැමතිත් නැහැ. ඒ කොමිස් කුට්ටි සහ දස අතේ රස්තියාදු වන්නට සිදුවන නිසා. ඒ වගේමයි විදේශ ආයෝජන ගැන සමහර මවපු බිල්ලෝ නිසා ඒවා ආපහු හැරිලා ගියා. ඇමරිකානු MCC පැකේජ් එක ගිය මාසේ නේපාලයට ලැබුණා. ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ඒ විශාල ආයෝජනයක්. මේ ආණ්ඩුවටත් මුල් මාස කිහිපේ IMF යන්න තිබුණා. ඒ දවස්වල ඊට විරුද්ධ වුණ අයගේ කතා අහලා අපට පුළුවන් කිය කී හිටියා. දැන් 10 ළඟටම ගිලිලා. IMF ණයවලින් විතරක් මේ ඩොලර් අර්බුදය විසඳ ගන්න බැරි තරමට ඇවිල්ලා. විදේශ ශ්‍රමිකින්ගෙන් ලැබුණු ප්‍රේෂණ පහළ වැටුණා. ආණ්ඩුව ඩොලරේ අගේ බලෙන් අල්ලගෙන හිටියා. රජයේ බැංකු අද ඩොලරයට රුපියල් 260ක් දෙනකොට වාණිජ බැංකු 280ක් දෙන්න පටන් අරන්. කළු කඩේ 300ක් පැනලා. බලහත්කාරයෙන් ඩොලරේ අගේ අල්ලගෙන හිටපු නිසා විදේශ ශ්‍රමිකින්ගේ ප්‍රේෂණත් නැති වුණා. තාමත් එහෙමයි. ඇත්තටම අපේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.34. මේ වසරේ පමණක් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක්. පහුගිය කාලේ මේ ණය ගෙවන්න පුළුවන් කියලා නිරන්තරයෙන්ම මහ බැංකු අධිපතිතුමා කිව්වා. මුදල් ඇමතිතුමා ගිය සතියෙත් කිව්වා අපි ණය ගෙවනවා කියලා. මේ ණය ගෙව්වේ විදේශ මුදල් හම්බ කරලා නෙමෙයි. අපේ විදේශ සංචිත වලින් ගෙව්වේ. රන් පවා වික්කා. මේකෙන් වුණේ කබලෙන් ලිපට වැටීම. අද ඉන්ධන නැවකට ගෙවා ගන්න ඩොලර් මිලියන 40ක් නැති තරමට අපි දුප්පත් වෙලා. ඒ මුදල රටවටෙන්ම හොයන්න ඕන වෙලා. ඉන්දියාව අපට ඩොලර් බිලියනයක් දුන්නා. නමුත් අපට ඉන් 75%ක්ම එයාලගින්ම තමයි ගන්න වෙන්නේ. තවත් ඩොලර් මිලියන 500ක් දුන්නා ඉන්ධන වලට. ඒ සල්ලි වලින් ඉන්ධනත් එයාලගින්ම ගන්න ඕනේ. මේ රටවල් අපට ණය දෙන්නේ මීයක් කඩලා අතලෙව කන්න නෙමෙයි. කෝකට තෛලයේ වගේ දිගට හරහට මුදල් අච්චු ගහනවා. මේ වෙනකොට 2019 සිට 2021 දක්වා ආණ්ඩුව ට්‍රිලියන 3ක් මුදල් අච්චු ගහලා තියෙනවා. මුදල් අච්චු ගහන්න උද්දමනේ ඉහළ යනවා කියන එක ඉතා සරල ආර්ථික කාරණයක්. මේ වන විට උද්දමනේ 17ක් දක්වා ළඟා වෙමින් තිබෙනවා. බොහෝ විට ඉදිරි මාස දෙක තුල උද්දමනය 25 දක්වා ඉහළ යන්න පුළුවන් කියලා තමයි ආර්ථික විද්‍යාඥයින් මත පළ කරන්නේ. ඒ වගේමයි ආණ්ඩුව විදේශ ණය ගෙවන්න රන් සංචිත පවා කෑලි කෑලි වලට කඩලා අලෙවි කරනවා. දැන් ඉතින් අපේ කනේ කරේ තියෙන රන් ටික තමයි මේ යන විදිහට එකතු කරලා විකුණන්න දෙන්නේ.
යන්න වෙන්නේ. IMF එකට විතරක් ගිහින් ණය ඉල්ලුවාම මේ තියෙන ණය අර්බුදයෙන් ගොඩ එන්න බැරි වේවි. ඒ නිසා තමයි ආණ්ඩුව චීනෙන් ඩොලර් බිලියන 1.5ක් කිල්ලලා තියෙන්නේ. ඇත්තටම ප්‍රශ්නේ ඇත්තේ ලෝකයේ හතර අතින්ම ණය අරගෙන ඒ ණයත් හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අපට ඉන්න රටක් තියා යන්න රටක්වත් නැති වේවි. ප්‍රශ්නේ හැදුවේ මම නෙමෙයි මගේ නෙමෙයි වැනි උත්තර පාලකින්ගෙන් ජනතාවට වැඩක් නැහැ. ජනතාවට අවශ්‍ය විසඳුම්. ගෙදර ගෘහමූලිකයා කියනවා නම් වගකීම මගේ නෙවෙයි කියලා බිරිඳට වෙනත් සරණක් යාමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මිල වැඩි කිරීමක් කරපු ලාෆ් ගෑස් සිලින්ඩර තවමත් වෙළඳ සැල්වල හිඟයි. ඇතම් ගෑස් අලෙවි සැල් අදත් වසා දමා තිබුණා. අදත් ගෑස් මිලදී ගන්න ජනතාව නොකා නොබී පෝලිම් වල. ගෑස් සහ භූමි තෙල් නැති නිසා අද නාවින්න සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවල උණුසුම් තත්වයක් හටගත්තා. උණුසුම් තත්වයන් පාලනය කිරීමට පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. පසුගිය කාලයේ පුරාවටම ලාෆ් ගෑස් සමාගම වෙළඳපළ තුළ ගෑස් හිඟයක් ඇති කරමින් වෙළඳපළට ගෑස් නිකුත් කළේ නැත්තේ මිල වැඩි කිරීමක් සිදු කිරීමේ අවශ්‍යතාවයට බව බොහෝ පාර්ශ්ව පැවසුවා. ඒ අනුව ලාෆ් ගෑස් සමාගම ESC මිල ගණන් සංශෝධනය කරමින් වෙළඳපළට යලිත් ගෑස් නිකුත් කිරීමට පියවර ගත්තා. කෙසේ නමුත් වෙළඳපළට ලාෆ් ගෑස් නිකුත් කිරීමට සමාගම පියවර ගත් බව පැවසුවත් තවමත් රට පුරා ලාෆ් ගෑස් හිඟයක් ඇති බව දක්නට ලැබුණා. ඇතම් ප්‍රදේශවල තවමත් ලාෆ් ගෑස් අලෙවිසල් මෙලෙස වසා දමා තිබුණා. ලිට්‍රෝ ගෑස් හිඟයේත් වෙනසක් නැහැ. ලිට්‍රෝ සමාගම දෛනිකව ගෘහස්ත ගෑස් අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් ගෑස් නිකුත් කරන බව පැවසුවත් තවමත් රට පුරා ජනතාව ගෑස් ලබා ගැනීමට දිගු පෝලිම් වල සිටිනු අදත් දක්නට ලැබුණා. बापोच्ची देनो है कि वह आश्चर्य है, दंग ना दिला दिना बापोच्ची, दंग इतनी बापोच्ची के देनो है कि वह सावभाग्य देख में लोरिये पटवाने ने काम मां परेडा उदय इधरा कड़े वाला दंग अविला इन्नोआ, अतः इधर के लोग विश्वास रखने हैं, अबे बापोच्ची के देनो बाबा विश्वास रखने मुंगे के पास विश्वास මාර්ගම නාවින්න ප්‍රදේශයේ ජනතාවත් ගෑස් ලබා ගැනීමට අද උදෑසන සිට පොලිමේ රැඳී සිටියා. කිසිම ජනතාවගේ දුක දැනෙන්නේ නැති ජනාධිපති කෙනෙක් එන්නේ එයාටත් පොලිමේ ඉඳලා බලන්න කියන්න මේ දුක කොහොමද කියලා හිතා ගන්න බෑ අප්පා මොකද මේ අපේ රටට උනේ කියන එක බොරු කාරයොන්ට ඡන්දේ දීලා පත් කරලා මුන් බොරුවෙන්ම ජීවත් වෙන්නේ තාත්තා ඉතින් ගන්න දෙයක් නැහැ අපිව ඡන්දේ දීලා අපිව දුක් කිනිනවද ඇත්තටම දුකයි ඡන්දේ දීුවේ කියන්නේ මුතු වැටේ කෑවා අප කනේ කන් දෙකේ වැක්කේන අවුරුදු 64ව මේ පොලිමක ඉන්නවා කෙසේ නමුත් අද උදැසන 10 වෙනතුරුත් ගෑස් ලැබුණේ නැති නිසා නාවින්න ප්‍රදේශයේ ජනතාව මහරකම පිටකොට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූයේ මෙලෙසින් ආලාලාලාලා දැන් සැපද මේ මගේ සිලින්ඩර් තුන මේ ඔයාගේ කෑ අපේ අත්ය ජම්මා තමයි මාර්ගම ආරේ භාගයක් දැන් ආරේ භාගයක් දැම්මිට හරි ගියේ නැත්තයි දුඩියක් දාම් पशु पुलिस जनता विसुवा हरीमट कटेतु करती बुरा ජනාධිපතිට හැකියාවක් නැහැ විත්ත සමාගම පාලනය කරන්න. ඒ කියන්නේ ජනාධිපති ෆේල්. ඔරුගොඩවත්ත ප්‍රදේශයේ භූමි තෙල් ලබා ගැනීමට පැමිණි ජනතාව අද බේස්ලයින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. එහිදී ජනතාව සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. मनुष्य
ආරක්ෂක නිලධාරීන්ට ආරක්ෂාව දෙන්න වෙයි. ඒ තරම් ජනතාව පිපිදලා තියෙනවා. ඔවුන්ගේ කේන්දිය ප්‍රකාශ කරලා තියෙනවා. මේක ජනාධිපතිතුමා ඇතුළු ඒ නඩේ මහත්වරු අහගන්න. සිපෙන්නම දීලා තියලා. මේ ගෑස් අටමිලට දෙන්න කියලා තමයි අපි. ඇතම් ලිට්‍රෝ ගෑස් අලිවිසල් වසා තමා තිබුණේ මෙලෙසි. ලිට්‍රෝ සමාගම දෛනිකව ලක්ෂයක් ලක්ෂ එකහමාරක් ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කළත් ඒවා තවමත් ජනතාවට ගන්න වෙළඳපළට එන්නේ නැත්තේ ඇයි කියලා අපිට තියෙන්නේ ලොකු ප්‍රශ්නයක්. ලිට්‍රෝ සමාගමත් මේ හදන්නේ වෙළඳපළේ ගෑස් හිඟයක් ඇති කරලා මිල වැඩි කිරීමකටවත් යන්නද මේ රටේ ජනතාව මේ දිනවල වැඩිපුර අහන ප්‍රශ්නයයි. ඇත්තටම කට ඇරියොත් කණිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා කියන්නේ ඉන්ධන බෙදන්නේ පාඩුවට කියලා. මේ පාඩුවට හේතුව හරියට හොයන්නේ නැතිව හැමදාම මේ අය කියන විදිහට අපි පිනට තෙල් භාවිත කරන පාරිභෝගිකයින්. සදා කාලයටම කණිජ තෙල් සංස්ථාව පාඩුයි. අපේ රටේ රාජ්‍ය ආයතනයේ හරියට බහිරවය වගේ. ගිලිනවා ගිලිනවා ඉවරයක් නැහැ. දැන් ජනතාව ගිලින්න තැනට ඇවිල්ලා. खनिज तेल नीतिगत संस्थाव दुम्रिय दिपार्थमेंतु श्रीलंकन एयरलाइन विदुरी बल मंडल मे हतरम राज्य आयतन तवतीनवा नमुत मे हतर वितर गत्तोत रुपया बिलियन गणनाख नयाय වැඩිම ගුවන් ටිකට් පත්තියේ net ශ්‍රී ලංකන් එයාලයින් එකට. ඒ ගැන තව දවසක කතා කරමු. දැන් අපට පොලිම් තියෙන කණිජ තෙල් නීතිගත සංස්ථාව අරන් බලමු. මාස කිහිපයක ඉඳලා ජනතාව දිවා රෑ පොලිම් වල සමස්ත ආර්ථිකයේම ඉන්ධන එක කඩා වැටිලා. කට ඇරියොත් සභාපතිතුමා ලේකම්තුමිය ඇමතිතුමා කියන්නේ ඇති වෙන්න ඉන්ධන බෙදලා කියලා. ජනතාව බූලි වලට අරන් යන නිසාලු මෙහෙම වෙන්නේ. බොරු කියනකොට ඒකෙත් සීමාවක් තියෙනවා. ඇත්තටම ඉන්ධන නැවකින් ගේන්නේ මෙට්‍රික් ටොන් 37000ක් පමණයි. ඒක දවස් 5කට විතරයි ඇති වෙන්නේ. තාම සමහර නැව් මුහුදේ ඒ නැවකට ගෙවන්න ඕනි ඩොලර් මිලියන 40ත් 50ත් අතර මුදල නැතිකම නිසායි. සාමාන්‍යයෙන් මාසයකට නැව් 6-7ක්වත් ඕනි. එහෙම නැව් ගේන්න මේ දවස්වල ඩොලර් නැහැ. ඒ නිසා ඇත්තටම රට ඇතුලේ තෙල් නැතිකම පිළිගන්න ඕනේ. බොහොමයක් ඉන්ධන හල් වහලා දාලා. ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ. පාන්දර ආවා පාට කැමක් බඳගෙන වතුරත් තරගන. ඒලදම ඒට කොළඹ ඇද තිනවා. මගේ ගිල ගාණ්ඩත් බෑනේ මත. ඒ ගිල කොයි කොයි ඉන්නවද දන්නේ නැ පොලිම. පෙර ඊයරෑ මං 7යි මෙතනට එද්දි. දැන්වත් අපි වැඩයිල වෙනකන් නොකා නොබි. හා හිස්බඩරෝ. ලොකට ගියාගෙන ඉන්නේ ඒකයි තියෙන්නේ. මොනා වෙයිද දන්නේ අප්පා. කතා කළ වැඩක් නැහැ. අපි දැන් දවස් 3ක් ඇතුළත තිස්සේ මේ පොලිමේ ඉන්නවා. දඹුලි ගිල ආපාර එහෙම මේ පොලිමේටලා තව ගෙදරක් ගියේ නැහැ. කණ්ඩත් නැහැ. ඉතින් තේරුමක් නැහැ. ඩීසල් ගහන එකේ තේ විය මෙතන හිටියම ඊට වැඩිය ලොකු වියදමක් යනවා කණ්ඩ බොණ්ඩම. ඇත්තටම අද ආයේ ජාත්‍යන්තර බොරතෙල් මිල ඉහළ ගියා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් $111.37ක් වෙනවා. අමරිකානු වෙස්ට් ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල $108.24ක්. දැන් ඇත්තටම අපේ රටට මේ තෙල් ගෙනල්ලා අපට දෙන හැම ලීටරයකටම බදු ගහනවා. සුපර් ඩීසල් लीटर एक रुपया 43ක් රජේ බදු ගහනවා. ඊට අමතරව රුපියල් 12ක් පිරුම් හල දක්වා වියදම් ලෙස එක් කරනවා. ඒ කියන්නේ සුපර් ඩීසල් ලීටර එකට රුපියල් 55ක් ඒ අයට යනවා. සාමාන්‍ය ඩීසල් ලීටර එකකින් රුපියල් 21ක් බදු ගහනවා. ඊටත් කණිජ තෙල් සංස්ථාව රුපියල් 12ක් එකතු කරනවා. එවිට රුපියල් 33ක් අප ගෙවනවා. පෙට්‍රල් 92 ලීටර එකට රජේ රුපියල් 47ක් බදු ගහනවා. කණිජ තෙල් නීතිගත සංස්ථාව තම වියදම ලෙස රුපියල් 12ක් එකතු කරනවා. එවිටත් රුපියල් 59ක් අප ගෙවනවා. පෙට්‍රල් 95 ලීටර එකට රුපියල් 72ක් බදු ගහනවා. තව රුපියල් 12ක් ඒකටත් එකතු වෙනවා. රුපියල් 84ක් අපි රජයට ගෙවනවා. මේ විදිහට ගියාම ඇත්තටම මෙහෙම බදුත් ගහලා කණිජ තෙල් සංස්ථාව සිය වියදම් ආවරණය කරන් පාඩු වෙන්නේ කොහොමද? ඇත්තටම පාඩුවට හේතුව මේ ආයතනවල අනවශ්‍ය වියදම්. නිසි කළමනාකරණයක් නැතිකම මිස ජනතාව පිනට තෙල් ගහලා නෙවෙයි කියන එකත් මතක් කළ යුතුයි. හරියට ශ්‍රී ලංකන් එයාලයින් හැමදාම පාඩුයි වගේ. මගින්කින් අය කරගන්නේ නිකන් ගෙනහිල්ල වගේ.
මේ රාජ්‍ය ආයතනවල ප්‍රශ්නයේ දුර්වල වැඩි කලමනාකරණය. දැන් විදුලි බලය බලන්න. විදුලි බල මණ්ඩලයත් හැමදාම පාටොයි. හරියට අපිට පිනට විදුලිය දෙනවා වගේ තමයි කතා කරන්නේ. මේ ආයතනවල ඕටි බටා ඉහළ වැටුප් ඉන්ධන දීමනා බෝනස් මේ හැම එකක්ම ඉතාම ඉහළයි. ඇත්තටම ඒ සියලු දීමනා ජනතාව පිටම තමයි නතර වෙන්නේ. දැන් මේ යන විදිහට මැයි මාසයේ ඉඳලා අඳුරේම ඉන්න වේවි කියලයි විදුලි බල වෘත්තීය සමිතිය පවසන්නේ. මෙච්චර කාලයක් වෙච්ච සියලුම පාඩු මේ රටේ විදුලි පාරිභෝගික කරමතේ පටවන්න ඉතා දැවැන්ත විදුලි බිලක් වැඩි කිරීම සඳහා සාකච්ඡාවක් පවතිනවා. විශේෂයෙන්ම අපේ විදුලි බල මණ්ඩලයේ වෘත්ති සමිතියක් විදිහට අපි අපේ අප්‍රසාද විරෝධය පළ කරනවා. විශේෂයෙන්ම අපිට සැකයක් තිබෙනවා මැයි මාසයේ වෙසක් මාසයේ මේ රටේ ජනතාවට අඳුරේ සමරන්න වෙයි කියන කාරණේ තමයි අපට කියන්න තිබෙන්නේ. වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මායි මගේ නෝනායි ඉන්ධන පෝලිමේ ඉන්නකොට පෙකනිල් ප්‍රේමදාසලා බස් 600කට ඉන්ධන ගහලා කොළඹ එනවා. කොළඹ එන්නේ ආපු පිරිමි ගෑනු බේදයකින් තොරව ඒගොල්ලන්ට තෙල් කාලා කාලා ගානේ ශරීරය ඇතුළට. ඊට පස්සේ අපි ඉන්නේ අමාරුවෙන් කියලා කියන්නේ නට නට. ගෑස් නැහැ ගෑස් මිල වැඩි කරා. ඩීසල් නැහැ ඩීසල් මිල වැඩි කරා. පෙට්‍රල් නැහැ පෙට්‍රල් මිල වැඩි කරා. භූමි තෙල් නැහැ භූමි තෙල් මිල වැඩි කරා. අලිගුත්තුරු ආර්ථික මිල න්‍යාය මොන හරහා ක්‍රියාත්මක වෙනවද කියන කාරණේ අරමුදේ අපිට තිබෙනවා. මේක එක පාටම ඇති වුණු අර්බුදයක් නෙමෙයි විශේෂයෙන්ම පසුගිය රජයේ හරි ආකාරයෙන් ආර්ථික කල්පනාකරණය කරපු නැති නිසා ඇති වුණු ප්‍රතිඵලය මෙරටේ ජනතාවගේ ඡන්ද අරගෙන ජනාධිපති වෙච්ච ගෝට අපිට කියනවා ජාතිය අවතලා මම මේකට වග කිය යුත්තා නෙමෙයි ඔබයි මට එන්න කිව්වේ මම ආවා මට බෑ මං පවු මම නෙමෙයි කියලා ඔහම ජනාධිපතිලා හොඳයි පොල් පිටරින් ගබා ගන්න බුණ ඔහම කට්ටිය ගෑස් පෝලිං තියෙනවා ඩීසල් ලාමු තෙල් පෙට්‍රල් වලට පෝලිං තියෙනවා බඩු මිල ඉහළ යමින් පවතිනවා තේරේ භාෂාවෙන් කිව්වොත් අපිට ටිකක් අමාරු අසීරු කාල සීමාවකට අපිට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා තමනාසලා මොහොතකටවත් හිතන්න එපා අඬුවක් විදිහට මේ ප්‍රශ්න පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරන්නේ නැහැ කියලා. මේ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තිබෙනවා. බැසිල් විතරක් හොඳ නරක් වෙලා පවුලින් අනික් කට්ටිය සුදුන වෙන්න බෑනේ. ඔක්කොම ටික හොරු තමයි. ඔක්කොම කට්ටිය සෙට් එකක් තමයි ඉන්නේ. ඒ නිසා මේක මේ සම්පූර්ණයෙන්ම මේගොල්ලන් මේ අද ප්ලෑන් කරපු එකක්. ටිකම හැම ආසනවලම පොහට්ටුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ඉස්සරහට කාන්තාව යන්න ඕනේ. කොසුමිට අරගෙන. ගිහිලි වල අහන්න ඕනේ ප්‍රශ්න. අහන්න ඕනේ ඇයි මේ අපිට මේ වගේ කරන්න කිය. ලෝකේ රටවල් තුනයි මේ ආණ්ඩුවට තියෙන්නේ. චීනය, ඇමරිකාව, ඉන්දියාව, ඉන්දියාව, ඇමරිකාව, චීනය. ඒ රාජ්‍යයන් තුනට ලංකාවේ භූමියක්, ජල සම්පතක්, විදුලි සම්පතක්, තෙල් සම්පතක් වෙන්දේශයක් විදියට අලෙවි කර කර ඉන්න ආණ්ඩුවක්. පිළපොත්වලට අවශ්‍ය මුද්‍රණය කරන්න කඩදාසි ටික නැහැ. අද මුද්‍රරයක් මුද්‍රණය කරන්න කඩදාසි ටික නැහැ. ලොතරැයි පතක් මුද්‍රණය කරගන්න කඩදාසි ටිකක් නැහැ. හැබැයි සල්ලි අච්චු ගන්න කඩදාසි එනවා. අපි ආනෝ කොහොමද ඒවට කඩදාසි වෙන්නේ? මට හිතෙනවා මේ විදිහට ගිහිල්ලා ඒකත් නැති වෙච්ච දවසට සල්ලි අච්චු ගහලත් තමයි. එදාට තමයි කෙලවෙලාම යන්නේ මේ ආණ්ඩුවට. මොනයකාගෙන් හරි ආධාරයක් අරන් ණයක් අරගෙන මේ වෙලාවේ රටේ ජනතාවට කන්න බොන්න ටික දීලා මිනිස්සු නගා සිටින එක තමයි ආණ්ඩුව වකීම. එහෙම කරන්න බෑ නේද? ඉතින් ආණ්ඩුව මොකටද කියලා මිනිස්සු අහනවා. ඒක සාමාන්‍ය ඇත්තකුත් තියෙනවා. දැන් අපිට පේනවා ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල අඩු වෙමින් පවතිනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ඉදිරියට සමහරක් විට ඉන්ධන මිල අඩු වෙයි. මොකද ඉන්ධන නැතුව නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් 50ක් ගන්න මිනිස්සු ඉන්ධන ලීටර් 250ක් විතර ගන්නකොට මෙවැනි තත්ත්වයක් රටේ ඇති වෙනවා. අරගොල්ලෝ හිටියාන ඉන්නද නෙමෙයි බඩගින්න ඉන්න වෙන්නේ පොලිමේ නෙමෙයි මිනිස්සුන්ට මැරෙන්න ඉන්නේ බඩගින්නේ ඉතින් අද අපිට ප්‍රශ්න තියෙනවා අපි නෑ කියන්නේ නෑ මිනිස්සු බයිනවා හැබැයි මේ ඔක්කොම తాවකාලිකේ අනිවාර්යයෙන්ම මේ තෙල් ගෑස් ප්‍රශ්නය අපේ රජයේ තව සති කිහිපයක් ගිය ගමන් විසඳනවා මම පෑදලි කළා තෙල් නැති වෙනවා ගෑස් නැති වෙනවා එහෙම වුණොත් මුළු රටම නතර වෙනවා බෙහෙත් නැතු වුණොත් ලෙඩු මිය යනවා මේ තත්ත්වය අපි වළක්ව ගත යුතුයි කියලා අද වෙන විට පොලිම් වල ඉඳලා අපේ වැඩිහිටියන් මිය ගිහිල්ලා තියෙනවා මේ සියලුම මරණවල වගකීම මුදල් ඇමතිවරයා බාරගත යුතුයි කියලා අපි ඉතාම නිර්භයව ප්‍රකාශ කරනවා වසර ගණනාවකට පසු සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට මෙවන විට සැලසුම් කර තිබෙනවා එහෙත් ගැටලුව වී තිබෙන්නේ එම සමුළුවට ප්‍රධාන පක්ෂ කිහිපයක්ම සහභාගී නොවීමට තීරණය කර තිබීමයි සමගි ජනබලවේගයේ අද ප්‍රකාශ කළේ තමන්ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගී නොවන බවයි. එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයද අද පස්වරුවේ නිවේදනය කළේ ඔවුන්ද ඊට සහභාගී නොවන බවයි.
අපේ රටේ තියෙන අර්බුද ප්‍රශ්න දැන් කාටවත් තනියම විසඳන්න පුළුවන් තනියම උත්තර හොයන්න පුළුවන් තැනක නෙවෙයි තියෙන්නේ මට තමයි පුළුවන් අපිට තුනෙන් දෙකක් තියෙනවා හොඳටම කරන්න පුළුවන් කියලා හිතුවත් දැන් නම් ඒක කරන්න බෑ හැම දේශපාලන පක්ෂයකම කණ්ඩායමකම පුද්ගලයකෙම සහය දැන් රටට අවශ්‍යයි රට ගොඩගන්න ඒ සඳහා ඉදිරි පියවරක් තබමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ආ යෝජනාවක් ලෙස සර්වපාක්ෂික සමුළුවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැමැත්ත පළ කළා ඒ සඳහා දින නියම වුණා අනිද්දා දිනේදී මේ සර්වපාක්ෂික සමුළුව පවත්වන්නට නියමිත වී තිබෙන්නේ සර්වපාක්ෂික සමුළුව පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාවේ විවිධ ප්‍රකාශයන්ද නිකුත් වෙමින් තිබෙනවා කොහොම වුණත් දැන් සර්වපාක්ෂික සමුළුවේ ප්‍රබලත්වය ක්‍රමයෙන් හීන වෙන ආකාරයකුත් පේන්න තියෙනවා ඒ ප්‍රධාන දේශපාලන පක්ෂ සමුළුව වර්ජනය කරන්න තීරණය කරමින් ඉන්න නිසා අද සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගන්න සාකච්ඡාවක් තිබුණා. මේ සාකච්ඡාවේදී සමග ජන බලවේගයේ තීරණය කර තිබෙන්නේ සර්වපාක්ෂික සමුළුවට නොයා සිටීමටයි. ආණ්ඩුව යෝජනා කරලා තිබෙන සර්වපාක්ෂික සමුළුවට සහභාගී වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ විශේෂයෙන්ම පක්ෂ නායකින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම. ඒ අනුව තීරණය කරා මේ සමුළුවට සහභාගී නොවී සිටීමට සහ ඒ පිළිබඳව අපි ගන්න තීරණය ලිඛිතව පැහැදිලි කරලා යවන්නත් තීරණය කරා. විශේෂයෙන් අපි හිතනවා ආණ්ඩුව දීර්ඝ ලෙස ජනතාවට පීඩනයක් ඇති කරලා තිබෙනවා. බලාපොරොත්තු බිඳ දමලා තිබෙනවා. ඒ නිසා මේ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක් කියන එක අපිට පේන්නේ. ඒ නිසා අපි කල්පනා කරලා තිබෙනවා ඒ වගේම තීරණය කරලා තිබෙනවා මේ සමුළුවට සහභාගී නොවී ඉතුයි කියලා. අද තමන්ගේ ජීවිතත් අහිමි වෙලා තියෙන බෝලිං වල ඉඳලා. දැන් මේ වෙනකොට හතර දෙනෙක්ගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් එවැනි බරාරම් තත්ත්වයක් තුළ මේ වගේ සෝබන සර්වපාක්ෂික සමුළුවකින් තේරුමක් නැහැ කියන එක තමයි අපි කියන්නේ. මොකද ජනාධිපතිතුමාගේ කතාවෙදි පැහැදිලි වුණා මේ එකකටවත් එතුමා වගේ කියන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් ඒ වගේ පුජ්‍යලෙක් එක්ක තවදුරටත් කතා කරලා මේ රටේ ප්‍රශ්න විසඳන්න මුලින්ද කියන එක තමයි අපි තීන්දු කරේ. සමගි ජන බලවේගය සහ ඒ අදාළ පක්ෂ ගණනාවක් අපිත් එක්ක ඉන්න සියලු දෙනාම තීන්දු කරේ මේකට සහභාගී වෙන්න තේරුමක් නැහැ. සර් පේල් කියලා දැනගන්නේ නැතුව සර් පාස් වෙන්න බෑනේ අද සමස්ත රටම පේල් වෙලා තියෙන්නේ මිට මොලව ගත්ත අතකට යමක් දෙන්න බෑ ඉස්සර වෙලාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ ආණ්ඩුව මේ අත දිග අරින්න ඕනේ තමන් ගත්ත තීන්දුව తీරන සියල්ල වැරදි ඒ නිසා අපි අලුත් තීන්දුව తీරන වලට එමු කියන ඒ නිහතමානීව ඒක ප්‍රකාශ කරන්න ඕනේ පේල් වෙලා එන්දැද්දිත් පාස් කියලා පුන පුනා කියනවනම් අපි ඉතින් ඒ ළමයට උගන්නලා තේරුමක් නැහැනේ හැම තැනම කලබල මිනිස්සුන්ට මේක විඳ දරා ගන්න බෑ මිනිස්සු දැන් ඉන්නේ රත් වෙලා මරාගෙන මරණ තරන්ට පත් වෙලා ඉන්නේ අපි දැක්කනේ පොලිං හින්දා දැන් මරණ එන්න වැඩි වෙනවා ඔයා නෙමෙයිනේ කරලා තින්නේ දැන් ඉස්සල්ලා කයවකවා මම තමයි හොඳටම කරේ කියලා දැන් කියනවා මම නෙමෙයි කරේ කියලා ජනාධිපතිවරයාට තීන්දුව කරන්න සිද්ධ වෙනවා කවුද කරේ කියලා කියන්නේ කවුද කියලා දැන් අපිත් හොයනවා කවුද මෙයා කියන විදිහට රටපාලනය කරන්න කියලා දැන් පොහොට්ටුවේ පක්ෂයේ සහ මේ ආණ්ඩුවේ දේශපාලන පක්ෂ අතර තියෙන අර්බුදයකට තමයි සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා තියෙන්නේ නැත්නම් මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න නෙමෙයි අපේ අදහස් යෝජනා අවුරුදු දෙකහමාරකට කලින් ඉඳන් ක්‍රියාත්මක වුණා නම් අද මේ වැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. ඉතා පැහැදිලිව මේ ජනාධිපතිතුමාට මේ වැඩේ කරන්න බැරි නම් ජනාධිපතිතුමා සහ ආණ්ඩුවට ගෙදර යන්න කියලා කරුණාකරලා පුළුවන් කෙනෙකුට බාර දෙන්න. අපි ලෑස්ටි මේ රටේ ආණ්ඩුව බාරගෙන වැඩ කරන්න අපි ලෑස්ටි කියන එකයි අපි කියන්නේ. මේ අතර තමන් සර්වපාක්ෂික සමුළුවට සහභාගී නොවන බව දක්වමින් සමගි ජන බලවේගයේ විසින් ජනාධිපති ලේකම් ගාමිණී සෙන් රත්මහතාට ලිපියක්ද යොමු කර තිබෙනවා. එම ලිපිය දැක්වෙන්නේ සමගි ජන බලවේගයේ රට තුල වර්තමානයේ උද්ගත වෙති තත්ත්වය පිළිබඳව අනතුරු හැඟවීම් රසක් සිදු කළත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරමින් අත්නොමතිකව කටයුතු කරමින් රට විනාශයට කැඳව බව රටේ ජනතාව දන්නා බවයි. ජාතික ජන බලවේගයේද සර්වපාක්ෂික සමුළුවට යන්නේ නැහැ කියලා ඊයේ ප්‍රකාශ කළා. එම බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අවධාරණය කළේ මෙම සමුළුව හරහා ජනතා බලාපොරොත්තු ඉටු නොවන බවයි. රටේ සියලු ආර්ථික තොරතුරු ක්‍රියාමාර්ග සියල්ල වසන් කරලා සර්වපාක්ෂික සමුළුවට ආරාධනා කිරීම කිසිසේත්ම ඵලදායි ව්‍යාපෘතියක් බවට පත් වෙන්නේ නැහැ. අප මෙම සර්වපාක්ෂික සමුළුවට සහභාගී වන්නේ නැහැ. සර්වපාක්ෂික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ මේ සමුළුවට එක්වන්නේ ආණ්ඩුවට මුක්කු ගැසීමට නොවන බවයි. විශේෂයෙන්ම සර්වපාක්ෂික සමුළුව අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයට යෝජනා කළේ අද රටේ පවතින තත්ත්වය තුළ ආණ්ඩුවේ කළු සුදුද ආණ්ඩුව ආණ්ඩුව කරන්නේ කවුද කියන ප්‍රශ්න ගැන හිතලා නෙවෙයි අපිට දැන් අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මිනිස්සු විඳින දුක
උහුලන්න බැරි බඩු මිල ඒ වගේම අනිකුත් තෙල් ගෑස් විදුලි අර්බුද ඖෂධ හිගය මේ කරුණු නිසා කවදාවත් නැති තත්වයකට රට ඉතාමත්ම වාසනාවන්ත ලෙස පත් වෙලා තියෙනවා. ඒ නිසායි සර්වපාක්ෂික සමුළුවක් අපි ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙතනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පැමිණිලා මේ තිබෙන තත්වෙන් රට ගොඩ ගන්න යම්කිසි යෝජනා අදහස් තිබෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා. මොකද අපිට මේ වෙලාවේ ආණ්ඩු බලයක් ගැනීම හෝ දේශපාලන ගොඩනැගීම ඒ තත්ත්වයට නෙවෙයි අපි හිතන්නේ රට සහ ජනතාව ගැනයි හිතන්නේ. ඒක නිසා අපි මේ සර්වපාක්ෂික සමුළුවෙන් අදහස් කරන්නේ විශේෂ සහයෝගයක් දීම නෙවෙයි ආණ්ඩුව ශක්තිමත් කිරීම නෙවෙයි අපි අපේ බලාපොරොත්තුව රටේ මිනිස්සු පත් වෙලා තියෙන ඉතාම භයානක තත්ත්වයෙන් ගොඩ ගන්න සියලු දේශපාලන නායකයන් තමන්ගේ වගකීමක් සහ යුතුයකමක් ඉටු කිරීමක් විදිහටයි මම මේක දකින්නේ. සමහර අය කැමැත්තෙන් එන බව ආරංචි සමහර වෙන්න එන්නේ නැහැ කියලා ආරංචි. ඉතින් ඒක එක එක්කෙනාගේ ප්‍රතිපත්ති මේ අතර ආන්දෝලනයකට තුඩු දී සිටින පක්ෂ 11 සංවිධානයේ විමල් වීරවංශ උදේ ගම්මන්පිල සහ අමාත්‍ය වාසුදේව නානක්කාර මහතා සර්වපාක්ෂික සමුළුවට සහභාගි නොවීමට මේ වන විට තීරණය කර අවසන්. මේ අතර රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නියෝජනය කරන ලංකා කම්කරු කොංග්‍රසයේද සර්වපාක්ෂික සමුළුවට සහභාගි නොවීමට අද පස්වරුවේ තීරණය කර තිබෙනවා. මේ අනුව විදිහට මේ සර්වපාක්ෂික සමුළුවත් ආණ්ඩුවේ පක්ෂවල සාකච්ඡාවක්ම වෙයිද කියන එක පිළිබඳ දැන් සැකමතු වෙලා. හැබැයි රටේ ප්‍රශ්න විසඳන්න ඉක්මනින්ම හැමෝම එක මතයකට එනවනම් ඒක අපි කාගේ කාගේත් ශරීර සෞඛ්‍යයට හොඳ බව නම් මතක් කළ යුතුමයි. ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැන්විය යුතු යෝජනා පහක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමු වූ අවස්ථාවේදී ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමු වුණා. එහිදී උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා පහක් ඉදිරිපත් කර තිබෙනවා. උද්ගත වී ඇති ආර්ථික ගැටලුව සඳහා විසඳුම් සැවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුව මාර්තු මාස 15 වනදා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා. පළමු යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය කරන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහමපත් කිරීම. දෙවන යෝජනාව මූල්‍ය උපදේශකයෙකු වහමපත් කිරීම සහ නීති උපදේශකයෙකු පත් කිරීමට පියවර ගැනීම. තෙවන යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව මගින් කඩිනමින් ඉදිරිපත් කිරීම. සිව්වන යෝජනාව මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායමක් හඳුනා ගැනීම. පස්වන යෝජනාව සැපයුම් අවහිරතා මගහරවා ගනිමින් විශ්වාසයේ ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම. ආර්ථිකය ස්ථාවර කරගනිමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව මෙහිදී වැඩිදුරටත් යෝජනා කළා. ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් පිරීමේ කොඩි දිනේ පළමු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළඳවනු ලැබුවා. ශ්‍රී ලංකාවේ බාලදක්ෂිකා ව්‍යාපාරයට වසර 105ක් සපිරීම නිමිත්තෙන් ආරම්භ කළ කොඩි දිනේ පළමු කොඩිය ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ සහකාර ප්‍රධාන කොමසාරිස් නිර්මලී විලියම් මහත්මිය අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළඳවනු ලැබුවා. බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක්ද ශ්‍රී ලංකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ විසින් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබුවා. මහර ප්‍රාදේශීය සභාවේ සිව් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරුණා. රුපියල් මිලියන 108ක් වියදම් කරමින් ඉදිකළ මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය, පුස්තකාලය, ආයුර්වේද මධ්‍යස්ථානය ඇතුළු ප්‍රාදේශීය සභාවේ පරිපාලන ඒකකයන්ගෙන් සමන්විතයි. තට්ටු මාරු දේශපාලනය වෙනස් කිරීමට සමගී ජනබලවේගයේ සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අගලවත්ත ප්‍රදේශයේ පැවති සමගී බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් කලබල වෙන්න එපා. මේ අමාරු තත්ත්වෙන් අපිට ගොඩ එන්න පුළුවන්. ඔව් අපිට පුළුවන්. Yes we can. හැබැයි ගමන අමාරුයි. ගමන දුෂ්කරයි. කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. තිත්ත ඇත්ත ප්‍රකාශ කරන්නට ඕන. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ රට මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම්. මොන කණ්ඩායමටද හැකියාව තියන්නේ විසඳුම ලබා දෙන්න? මෙන්න මේකයි ජනතාව ගන්න ඕන තීන්දුව.
මේරටේ නිදහසෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය මොකද්ද සිදු වෙලා තිබෙන්නේ තට්ටුමාරු ක්‍රමයට විපක්ෂය මොකද කරන්නේ විපක්ෂය හැමදාම කරන්නේ කොහොම හරි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල මැතිවරණ දිනලා කොහොමද අපි ආණ්ඩු බලයට එන්නේ මේක තමයි තට්ටුමාරු ක්‍රමය අපේ රටේ මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය පුරාවටම තිබුණා කවදාවත් අහලා තියෙනවද විපක්ෂයක් වැඩ කරන විපක්ෂයක් සංවර්ධනය කරන ඔව් ආණ්ඩුව හොඳක් කරොත් හොඳ කියනවා වරදක් කරොත් වැරදි කියනවා වැඩිම තියෙන්නේ මේ කාලේ 99.9%ක්ම වැරදි ඒක විවේචනය කරන විවේචනය කරන ගමන් අපි විකල්ප ඉදිරිපත් කරන හැබැයි ඒ සුපුරුදු රාමුවෙන් ඔබට කිය අලුත් වැඩක් අපි කරන ඒ තමයි විපක්ෂයේ ඉඳගෙන අපි රටට අගයක් එකතු කරන කොවිඩ් වෛරසයේ ආසාදිත තවත් රෝගීන් 236 දෙනෙකු ඊයේ වාර්තා වුණා මේකල් සීමාවේදී එක් රෝගියෙකු හෝ වාර්තා වුවහොත් ඒ ගැන නොපමාව වසංගත රෝග විද්‍යා ඒකකයට දන්වන ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටින්නේ මේ වෙනකොට සාපේක්ෂව අඩු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා ඒක හොඳ තත්ත්වයක් ඒක ගිය අවුරුද්දෙත් මේ කාලේ අපි දුටුව දෙයක් නමුත් මේ රෝගීන්ගේ වාර්තා වීම අඩු වෙනකොට අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන විශේෂයෙන්ම සෞඛ්‍ය සේවකයන් රෝහල් සහ අනිකුත් අයගෙන් කරන ඉල්ලීමක් යම් පුද්ගලයෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් හෝ PCR පරීක්ෂණයකින් පොසිටිව් හැටියට වාර්තා වුණොත් ඒ අය වසංගත රෝග විද්‍යාංශයට අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතුයි. මේ වගේ වෙලාවක මේ ඉලක්කම එක රෝගියෙක් හරි අපි අතපසු කිරීම සමහර විට ගැටලුවකට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. මේ අතර බටහිර ඖෂධ දේශීයව නිපදවීමට දිරිගැන්වීම සඳහා වූ සාකච්ඡාවක් අද පැවැත්තුණා. ඒ ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමුණ මහතා සහ ශ්‍රී ලංකා බටහිර ඖෂධ නිෂ්පාදකින්ගේ සංගමය අතරයි. ඇත්තටම අප හිතුවා බොහෝ ඖෂධ දේශීය නිෂ්පාදනය කරන්න. හොඳම උදාහරණය තමයි ඇමොක්සලින් ඖෂධය. අද අප ඇමොක්සලින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා වගේම පෞද්ගලික දේශීය නිෂ්පාදකිනුත් ලබා ගන්නවා. අපි මේ ආනයනික නිෂ්පාදන ඇත්තටම නවත්වන්න ඕනේ. විශේෂයෙන්ම අපි දේශීයව අපේ ආයෝජකින් දිරිගන්වන්න ඕනේ. අපට පුළුවන් මේ නිෂ්පාදන දවසක අපනයනය කරන්න. එත එක අතකින් අපට ලංකාවට ඩොලර් ලබා ගන්න පුළුවන්. මොකද මේ තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක අපට ඩොලර් අත්‍යවශ්‍යයි. ඇත්තටම මම මේ ගැන පෞද්ගලිකව බොහෝ සතුටු වෙනවා. 158 වන පොලිස් විරුද්ධිනය අදට යෙදී තිබෙනවා. ලංකාව පෘතුගීසි ලන්දේසි හා බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් පාලනය කරනු ලැබුවා. ඒ සමයන්හි එම ජාතීන්ට අයත් පොලිස් නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලුවා. බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු ශ්‍රී ලංකාවේ විධිමත් නීතිමය රාමුවක් තුළ ශ්‍රී ලංකා පොලිසිය වර්ෂ 1866 සැප්තැම්බර් මාස 3 වන දින පිහිටවනු ලැබුවා. ඒ අනුව 158 වන පොලිස් විරුදින සමර උත්සවය අදට යෙදී තිබෙනවා. රාජකාරී කටයුතු අතර මියගිය පොලිස් විරුවන් ගෞරවාන්විතව සැමරීම ආරම්භ කර අදට වසර 42 රාජකාරියේ යෙදී සිටියේදී පොලිස් නිලධාරීන් මිය යෑම පිළිබඳ ඓතිහාසික තොරතුරු විමසා බැලීමේදී මාවනැල්ල පොලිස් අසමේ ඉදිකර ඇති ස්මාරකය ඉතා වැදගත්. මෙම ස්මාරකයේ එවකට කෑගල ප්‍රදේශයේ බාරව සිටි දිසාපතිවරයා විසින් මියගිය සාහන් නැමැති පොලිස් කොස්තාබල්වරයා සිහි කිරීම සඳහා ඉදිකරන ලද්දක්. සාහන් ඝාතනයට ලක් වූයේ පොලිස් ව්‍යවස්ථාපිතව පිහිටවීමට වසර 2කට පෙර 1864 මාර්තු මාස 21 වනදායි. ඒ උතුවන් කන්දේ සරදීල් අත්අඩංගුවට ගැනීමට ප්‍රයන්ත දැරීමේදී මෙම අවස්ථාව පොලිස් ඉතිහාසයේ සටහන් වර්ණේ පූර්ණ බලයලත් පොලිස් නිලධාරියෙකු වික්‍රමානුත රාජකාරී යෙදී සිටියේදී මියගිය ප්‍රථමයා ලෙසයි. මෙලෙස වසංගත මැඩලීම, අපරාධ වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම, රිය අනතුරු අවම කිරීම, සමාජ දුසරිත මර්ධනය කර නීතිය හා සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් පොලිසිය සිදුකරන මෙහෙය අනුපමේයයි. අපේ ජනවහරේ කතාවක් තිබෙනවා රේල් පාරේ යකඩ කෑවා වගේ කියලා. අද පොළොන්නරුවෙන් වාර්තා වුණේ රේල් පාරේ යකඩ ගැලෙව්වා වගේ කියලා. පොළොන්නරුව මනන්පිටියේ වාලච්චේන අවකන හබරණාදී ප්‍රදේශ කිහිපයක දුම්රිය මාර්ගයේ යකඩ ගලවලා ලොරිවලට පටවන කොට අත්අඩංගුවට අරන් තිබෙනවා.
මෙම යකඩ හොරුන් එසේ මෙසේ කණ්ඩායමක් නෙවෙයි. යකඩ කිලෝ 4500ක් ගලවලා ලොරිවලටත් පටවලා මෙලෙස ගලවපු යකඩ අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පොළොන්නරුව මනම්පිටිය වාලච්චේන අවකන හබරණ එරාවුර් චයිනා බේයන දුම්රිය මාර්ගවලයි මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇත්තේ. කලක්තිස්සේ ඉතා සූක්ෂම අයුරින් මෙම ජාවාරම මෙම සංවිධානාත්මක කල්ලිය විසින් සිදු කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අපරාධ අංශයේ විසින් මේ වෙන විට ලෝරිවැත තුනකුත් සැකරොන් 10 දිනක රාසන ප්‍රමාණයක් උත්තර වරණ තියෙනවා. ඊට අමතරව අපි මිට දින කීපකට පෙර ජේෂ්ඨ පොලිස් අධිකාරී මඩකල පූගේ කොට්ටාසේ වාලච්චන පොලිස් ස්ථානාධිපති සමග නගරයේ ඇති අබලී යකඩ මිලදී ගන්න කඩ කිපයක් සෝසි කරා. එහිදී සැකරුවන් 6 දිනක් අතරුණු ගැනීමට අපට අවස්ථාව ලැබුණා. ඒ අය වාලච්චන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.